මේ රූපේ පෙන්වුම් කරන්නේ මේ ස්ථිර සීලිමක් නෝන ප්‍රශ්නයක් නෑ. ඒකට කිසියම් කම්බි දෙයක් ගැට ගහලා තිනවා. ඒ කම්බි වල කිසියම් ක්‍රමයකින් හයි කරලා තිනවා කප්පිය සුමට ස්කන්ධේ රහිත ස්කන්ධයක් නෑ. තව කප්පිය සයි කරලා තිනවා ස්කන්ධයක් නෑ. ඊට පස්සේ කප්පි දෙක මතින් සිහින් ස්කන්ධේ නැති ඇදෙන්නේ නැති අවචන්නේ තන්තුවක් දාලා ඔහම කරලා ඒ තන්තුවේ දෙකරණ අංශු දෙකක් ගැට ගහලා තිනවා. මේක ස්කන්ධේ අපි කියමු p අංශු, මේක ස්කන්ධේ 4m අපි කියමු q අංශු. ස්කන්ධේ නිසා 4m ජීබර, ස්කන්ධේ 4m එම් නිසා 4m ජීබර. දැන් අතරතුරේ දාතන තවස් සුමට කප්පිය ඊගා සෙට් කරලා ඉන්න පායි පායි. හැබැයි යාගේ ස්කන්ධේ 2m එහෙනම් බර කැපිටල් සිම්පල් 2m ජී. මේ කප්පිය මම ඒ කියලා කිව්වා. පැහැදිලි? ඉතින් අපෙන් අහන ප්‍රශ්න ඒවා. තන්තුවේ ආතතිය සහ p ගෙතරණ q ගෙතරණ ඒ ගෙතරණ මොකද්ද මේ කියන්නේ? පද්ධතිය ඔහම තියෙන අතරණ ශනිකෝ. අතරෙන් පස්සේ මෙයා ඉහළට පහළට, මෙයා පහළට ඉහළට, මෙයා පහළට ඉහළට යනවා. අපෙන් අහන්නේ එක් එක් තරණ තන්තු ආතති. ඉතින් තන්තු ආතති පිටන්නේ එකම තන්තු නිසා. මෙයා ඉහළට t බැලන්ස් වෙන මෙතන. මෙතනත් ඉහළට t බැලන්ස් වෙන මෙතන. මෙතනත් ඉහළට t බැලන්ස් වෙන මෙතන t. මෙතනත් ඉහළට t බැලන්ස් වෙන මෙතන t. ගාර්සෙන් නැජා එකම ආදී සුමට නිසා. ඔකන් තේරෙනනේ මේ t බැලන්ස් වෙනව නම් මෙතන කවුද? දෙකයි t එනවා. tt බැලන්ස් වෙන මෙතන කවුද? දෙකයි t එනවා. නැතොත් මේ ආධාර වශයෙන් පාවිච්චි කරන මේ කම්බි වල ආදී. ප්‍රශ්නේ කොහොමද මේක තරණ මාක් කරන්නේ? අපිට හිතන්න බෑද මෙහෙම? උපකරණ කරොත් අවුල්ද? මේ කප්පිය පල්ලයට යනවා කියලා කිසියම් සිම්පල් ලෙස් තරණේ. මෙයා පල්ලට ස්තරෙන් ගියොත් ඒ ස්තරෙන් එන්නේ මෙයා ඉහළට එම සහ මෙයා ඉහළට එම කියන තරණ දෙකේම එක දෙන්න පැල් නැතත් මෙහෙම ගන්න පුළුවන් නේද? හිතන්න මෙයා එනවා ඉහළට F1 තරණ. මෙයා එනවා ඉහළට F2 තරණ. අවුල්ද? නෑ. ඒ කියන්නේ මොකද්ද? මෙයා S දුරක් ඉහළට යනවා නම් මෙයා Y දුරක් ඉහළට යනවා. මෙයා S දුරක් ගියා, මෙයා Y දුරක් ගියා. සමස්ත මේ ලොකු කප්පිය පල්ලට යන කොච්චරද? x ධන y බෙදීම දෙකක්. අයි මෙහෙන් x තුරක් ආවා, x තුරක් මෙහාට ආවා. මෙහෙන් y තුරක් ආවා, මෙහා y තුරක් ආවා. ඒ ආපු දුර දුරෙන් අඩන්නේ. හිතන්න මෙයා මීටර එකක් ආවා. මෙයා මීටර එකක් බුරලා දෙනවා. මෙයා මීටර දෙකක් ආවා. මෙයා මීටර දෙකක් බුරලා දෙනවා. සමස්ත කප්පිය බහින ලෙවල් එක කියන්නේ අර දෙපැත්තෙම නේ. ඉස්තර වයි නේ. එකකින් හඩ හිතන්න මෙන්න මෙයා මෙන්න මෙයා මෙයාගෙන් මෙයා එකක් පල්ලෙහාට ආවා. අනිත් එක්කෙනාගෙන් මෙහෙට දෙකක් පල්ලෙහාට ආවා. දැන් තන්තු තුනන්නේ බුරුල වෙලා තියෙනවා. ඔහම තුනන්නේ තියෙන්නේ බුරුල වෙලා තියෙන්නේ. තුනක් බුරුලනා කියතේ මොකද? ඒ තුන ඇති වෙන්නේ තුන නිසා යම්කිසි ප්‍රාණයක් මෙයා පල්ලෙහාට ආවා. පල්ලෙහාට ගියේ මේ තන්තු කැල්ල, මේ තන්තු කැල්ල. තන්තු කැල්ල දෙක එකතු කරා. පරි නැතොත් මෙයා F1 X1 X2 රක් ඉහළට ගියා නම් මෙයා Y2 රක් ඉහළට ගියා නම් සමස්ත මේක බලලා බලන්නේ X තන Y දෙකම දෙක. මෙහෙම විතර වඩා පාස් නැද්ද? මෙයා X3 රක් ඉහළට ගියා, මෙයා Y2 රක් ඉහළට ගියා. ඒතර ඊට සාපේක්ෂව මෙයා කිසියම් ලෙවල් එකක් පල්ලෙහාට යනවනේ. මෙයා ලෙවල් එකක් පල්ලෙහාට යනකොට දෙපැත්තම තන්තු සමාන ලෙස ලෙවල් පල්ලෙහාට වහිනවා. නේ? තන්තු සමාන ලෙස ලෙවල් බහිනවා. තන්තු ලෙවල් කීයක් බහිනවද? දෙකයි. ඒ මේ පැත්ත මේ පැත්ත. ඒ දෙක එකතු අරගෙන ඉන්න. නේ? ඒ දෙක එකතු අරගෙන තන් අර දෙක එකතු වෙන බාහිර මේ. බැලු. එහෙනම් අපිට ගන්න පුළුවන් ඇත්තම මෙයා ගත මේ කවුද ඇත්තම? සිම්පල් F1 ද? සිම්පල් F2 බෙදීම දෙන්න. උසාව දෙන්න හැදුවද? හරි. දැන් මේක නොදන්න පද කීයක් වෙනවද? F1 F2 T නොදන්න පද කීයක්ද? තුනක්. Right hand. මෙයාට තරක් දැම්ම ප්‍රශ්නයක් මේ. ඉහළ. මෙයාට තරක් දැම්ම ප්‍රශ්නයක් මේ. මෙයාට තරක් දැම්ම ප්‍රශ්නයක් මේ. පන්. ඊවකට ගෙනාවේ. සමීකරණ තුනයි නොදන්න පද තුනයි. හරි. හරි. එනම් මෙන්න කරන්න විදිය. ඉස්සරන් දානවා. මම පොදු වෙලියන F සමානයි M A
යෙදීම පීට ඉහළට. එතන මොකක්ද වෙන්නේ? තීරණ mg සමානයි mf1. කියුට ඉහළට තීරණ 4 mg සමානයි 4i mf2. කප්පියට ඒට පහලට දැන් මතනවා 2 mg වෙන 2 mg සමානයි 2i m f1 දන f2 බෙදීම දෙක සාරණවත් වෙනවා 2i mg වෙන 2 mg සමානයි m පැල් තේරුණාද? දැන් බයිද මේක විසඳන්න. සරලම සරලම වැඩි මොකද්ද? 11 දෙනාට ඉතින් ඉස්සරහට T1 ප්‍රොලේසි මොකෝ මේ? මෙතනින් F1 උත්තර. එන්නේ මොකද්ද? හරි බලන්න. ඉතර මෙතනින් F1 උත්තර මොකද්ද එන්නේ? F1 සමානයි T ඍණ mg බෙදීම m. මෙතනින් F2 උත්තර මොකද එන්නේ? F2 සමානයි T ඍණ 4mg බෙදීම 4m. පැදලි දැන් මොකද තේරෙන බබලා? මේ F1 එක මේ F2 එක මෙතන තමයි පාසින් කවුද තියෙන්නේ. පැදලි ඊතර ඊතර මොකද එන්නේ? 2i mg ඍණ 2t සමානයි m t ඍණ mg 8m t ඍණ 4mg 8 4යි හරි නේද? හරි නෑ ඒක හිතන්න. පැහැදිලි? දැන් ඉතින් සුරු කරන දාගෙන ඉතර අපිනවා ඔක්කොම 4 වැඩි කළාම මේම්ට මේම්ට මේ කැන්සල් වෙනවා. හතර වැඩි කළාම කොහොමද? 8i mg ඍණ 8t 4t ඍණ 4mg ධන t ඍණ 4mg. පැහැදිලි? දැන් මොකෝ 4 1යි 5යි 5 8 13 නේ 14 t 4 7 8යි 8 8 කිය 16යි mg. එකයි නෑ t යගෙන කොහොමද කරන්නේ? පහසු වෙනවා. t සමානයි 16යි mg බෙදීම 13. දැන් බයිද at මෙතන මම f1 හොයන්නේ කොහොමද? f1 සමානයි 16 8 එතකොට 13යි ඔහො දැන් මෙතන තමයි 16 එතකොට 3යි g බෙදීම 13ක් කියලා. f2 සමාන වෙනවා අපිට කොහමද? දාතන හතරක් කියන්නේ 52 52යි g බෙදීම 52 16 13 දැන් මෙතනට කෙලින්. 16 13 13 4ක් මෙතනට එනවා 52 හොඳ. ඒතර 16 52 කියොත් කියන්නේ 12 6යි. එනයි. 9 a මගේ b මත. ඔකේ f2 සමානයි නේද? ආයෙත් ඉතින් තියෙනවා. මම කැටි කරන්නේ. පැහැදිලි? හරි ඇති. ඔකේ f1 f2 c මත ඇති කරලා පළයා ගන්න. ඍණ කාගෙන් තේරුම් මොකද අතරම? f2 යන පළහැර. මෙයා නිහිරට නේ. මෙයා කොහෙටද කියලා බලන්න පුළුවන් f1 දැන් f2 ගන්න. ඔකෝ ඔක්කොම තරක නැති වෙන මෙන්න ඒකම. හේතු දැන් මේක අපිට හිතා ගන්න පුළුවන් නේ. මෙයා හෙලට ගියා. මෙයා හෙලට ගියොත් මෙයා පහලට යනවා කියලා. ඔව් අපි ඊළඟ උදාහරණයක් කතා කරමු. සමහර ඒවා ඔහොම කරන්න බෑ. තේරෙයි ළඟ ගන්න. අපි මෙතන නැති කියලා. මෙහෙම ආවා. කැම්පස් එකේ කැලමයි වැඩ වෙයි.
හිතනවා කප්පි 1 2 3 4 මෙතන ස්කන්ධ මෙතන ස්කන්ධ ඒකමාරුනේ හරි ඔන්නක අවස්ථාවේ වෙන ක්‍රමයක් පාවිච්චි කරනවා බලමු ඊළඟට